Ada Derana सत्य प्रथमेन प्रवृत्ति संस्करणे तुषार सपतंत्री प्रकाशय मधुक पतिरण Ada Derana प्रधान पुवत् सिरस्थल जर्मनु संचारय निमवा जनपति यलिदिवैनट इंधन मिल संशोधनय हेट मध्यम रात्रिයේ සිට सीता ඇතින්නට වෙළඳපීම ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් නිලෝක බැඩ්මින්ටන් පිටියට සමුදේ ඉන්දියාවේ ඇෆ්ගන් තානාපති කාර්යාලය වැසේ Ada Derana දේශීය පුවත් ජර්මනියේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යලි දිවයිනට පැමිණ තිබෙනවා ජනාධිපතිවරය ඇතුළු නියෝජිතයන් පිරිස අද උදෑසන 9:35ට පමණ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි බවයි අද දෙරණ ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ. වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා වන ඉහළ මට්ටමේ ගෝලීය මුලපිරීමක් වන බර්ලින් ග්ලෝබල් සමුළුවට සහභාගී වීම සඳහා පසුගිය 27 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනිය බලා පිටත්ව ගොස් තිබුණා. एदी जनाधिपतिवरया समलुवे पलमु दिन राज्य नायक संवादे समारंभक देशने पवत्तु अतर जर्मनु चांसलर ओला शोल्स महता मेन्म समलुट सहभागी वू राज्य नायकयन समगद साकච්ඡා පවත්වනු ලැබුවා The big story මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනය හෙට මධ්‍යම රාත්‍රියේ සිට සිදු කිරීමට නියමිතව තිබෙනවා. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ මිල සංශෝධනය හෙට රාත්‍රී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි. මිල සූත්‍රයට අනුව සෑම මාසකම පළමු වන දින ඉන්ධන මිල සංශෝධනය සිදු කෙරුණා. කෙසේ වෙතත් ඉරිදා දිනයක් බැවින් අද දිනේ එම මිල සංශෝධනය සිදු නොවූ අතර එය අනිද්දා දිනේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මිල සූත්‍රයට අනුව පසුගිය මාසයේදී ඉන්ධන මිලෙහි සැලකිය යුතු වැඩිවීමක් සිදු වුණා. මේ අතර මෙවර ගෑස් මිල සංශෝධනයද ඔක්තෝබර් මාස 4 වන දින ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ලෝක වෙළඳපොලේ ගෑස් මිල ගණන්වලට අනුව මෙවර මිල සංශෝධනයේදී ගෑස් මිලෙහි සුළු වැඩිවීමක් සිදුවනු ඇති බවයි. පසුගිය වර මිල සංශෝධනයේදී කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ දැමුණා. The big story. උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඒ අනුව මෙවර උසස් පෙළ විභාගය පවත්වා අවසන් වූ වහාම උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පැවැත්වීමට සැලසුම් කර ඇති වෘත්තීය පුහුණු පාඨමාලා දීප ව්‍යාප්ත මට්ටමින් ආරම්භ කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ගෙන්තොට සහිරා විද්‍යාලයේ සේව සැවරුම් උත්සවයට එක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙම අදහස් පළ කළා. වෘත්තීය පුහුණුව ලබා දීමේ නියම ව්‍යාපෘතිය දැන් අමාත්‍ය මණ්ඩලය අනුමත කරලා දිනවා. උසස් පෙළ විභාගයේ අවසන් වෙනකොට එයාට පටන් ගන්න. සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් වෙනකොට එයාගේ පටන් ගන්න. ඒ සඳහා දැන්ට අපි සංවිධානය කරගෙන යනවා දිවෙන පුරා. මේ අවුරුදු උසස් පෙළ දැන් පෙනින්ලා යම් දවසක අවසන් වෙනවනේ. ඒ අවසන් වෙනකොටම අපි දිවෙන පුරා මධ්‍යස්ථානවල වෘත්තීය පුහුණුව පටන් ගන්නවා. මුගක් කරලාට පාසල් පොකුරු කරලා පටන් ගන්න පුළුවන්. මොකද දැන් උසස් වලට පෙනින්න අපි හිතමු උදාහරණයක් වශයෙන් පාසල් ශිෂ්‍යෝ 2,30,000ක් පෙනින්නොයි කියලා. ඒ සියලු දෙනාම එන්නේ නැහනේ ඔය වැඩසටහනට. සමත් වෙන බව විශ්වාසයෙන්ම දන්න පිරිස්තික වෙන වෙන පාඨමාලා හෝ වෙන ආකාරයකට තමයි ඒගොල්ලෝ කටයුතු කරන්නේ. නමුත් ඒ නොවන පිරිස් 50%ක්වත් ඉන්න පුළුවන්. ඒකට අපි සූදානම් වෙනවා. මහියංගනේ රජමහා විහාරස්ථානයේ පෙරහැර බංගල්ලේ සඳහා රැගෙනමිත් සිටි සීතා ඇතින්නට රබර් උණ්ඩ යොදා ගනිමින් වෙඩිතැබීම පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාරතෙන්නකෝන් මහතා නියෝග කර තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අභ්‍යන්තර විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. මහියංගණය රජමහා විහාරස්ථානයේ පෙරහැර මංගල්‍යය සඳහා මහරගම ප්‍රදේශයේ සිටු රැගෙන ආ සීතා ඇතින් පෙරහැර අවසන් වීමෙන් පසු ගාල් කර සිටියේදී වනජීවී දෙපාර්තමේන්තුවට අයත් සිවිල් ආරක්ෂක බලකා නිලධාරියෙකු විසින් රබර් උණ්ඩ යොදා ගැනීමෙන් වෙඩිත බීමක් සිදු කර තිබුණා. සිද්ධියට සම්බන්ධ සිවිල් ආරක්ෂක බලකා නිලධාරියා ඊයේ මහියංගණයේ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපමත මුදා හැරුණා. මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ මහියංගණය විහාරාධිපති හිමියන් විසින් වනජීවී දෙපාර්තමේන්තුවෙන් සිදු කළ ඉල්ලීමකට අනුව වන අලීන් පලවා හැරීම සඳහා විශේෂ කණ්ඩායමක් යොදවා තිබූ බවයි. ඔවුන් ඊයේ අලුයම මහවැලි ගඟ අසබඩ සිටි සීතා නම් ඇතින්නට වන අලියෙකු යයි සිතා රබර් උණ්ඩ යොදා ගැනීමෙන් වෙඩිතැබීමක් සිදු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා. කෙසේ වෙතත් ඒ පිළිබඳ අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රවිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් අදාළ පාර්ශ්ව වෙත නියෝග කර ඇති බවයි අමාත්‍යාංශය පැවසුවේ. අදාළ රාජකාරියට සම්බන්ධව සිටි සිවිල් ආරක්ෂක නිලධාරියා රාජකාරිය ඉටු කිරීමේදී විනය විරෝධී ක්‍රියාවක් සිදු කර ඇතනම් ඔහුට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍යාංශයේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. ලබනවසර වන විට මෙරට ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට පත්වන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ජනාධීපතිවරයාගේ ආර්ථික වැඩපිළිවෙලට අනුව රට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවයි. නාවලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. අපට දැනුණා දේශපාලන අත්දැකීම් තියෙන ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධතා තියෙන මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා. මම හිතනවා අපි ගත්ත තීන්දුව හරි. අද තෙල් ටික තියෙනවා, අද විදුලිය තියෙනවා, අද 600ට දිප්ප පරිප්පු අඩු වෙලා තියෙනවා, අද භාණ්ඩ මිල අඩු වෙලා තියෙනවා. ඒ නිසා අපි ඔබතුමාලට කියනවා තමුන්නාස්සල අපිත් එක්ක ඉන්න. අපි ගොඩක් වෙලාවට මේ ආර්ථික අර්බුදය අපි විශ්වාස කරනවා. ඔක්තෝබර් මාසෙ වෙනකොට මේක අවසන් වෙනවා. අපි ලබන අවුරුද්දේ ඉඳලා නැවතත් මේ තමුන්නාස්සලට අදත් අපි පිළිගන්නවා ජීවත් වෙන්න තාම අමාරුයි. අර වෙනද තත්ත්වයට හැබැයි මේක ලබන අවුරුද්දේ වෙනකොට මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක මේ ආසියානු සංවර්ධන බැංකුව ලෝක බැංකුව දෙන ආධාරත් එක්ක අපි විශ්වාස කරනවා මේ සියල්ල සමතේකටපත් කරලා මේ ආර්ථික සුබවාදී මාවතකට ලබන අවුරුද්දේ ඉඳලා ගෙන එන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා. කෙසේ වෙතත් වත්මන් ජනාධිපතිවරයාට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේ. රනිල් එනකොට ආවේ ජාත්‍යන්තර යාළුවෝ ඉන්නවා ඇමරිකාවේ, ඉන්දියාවේ, ජපානයේ, චීනයේ ලෝකෙ ඔක්කොම ඉන්නේ තමන්ගේ සාක්කුවේ. ඒ නිසා ආපු ගමන් ණය කපා හරින්න මට කච්චක් නෙමෙයි ටක් ගාලා මම වැඩේ කරනවා. මාස 17ක් ගියා. අපි ඩොලර් බිලියන 41.3ක් පිටරටින් ණය අරන් තියෙනවා. දේශීය ණය වලට අමතරව එක ඩොලර් එකක් මේ රනිල් වික්‍රමසිංහට බැරි වුණා කප්පාදුව කරගන්න. අපි විදේශ වලින් ගත්ත ණය එක ඩොලර් එකක් කප්පාදු කරලා නැහැ. පොලිස් සහන දීලා නැහැ. ගෙවන කාල සීමා දික් කරලා නැහැ. ඉතින් IMF එකේ දෙවෙනි සාකච්ඡාව සමාලෝචනයේ තීන්දුව වෙලාවේ ඒගොල්ලෝ ආපහු කියන්නේ මොකද්ද? ණය හිමියොත් එක්ක එකඟතාවයකට ඇවිල්ලා ණය සහනයක් අරගෙන පෙන්නන්න පෙන්නුවොත් තමයි දෙවෙනි වාරකයේ දෙන්නේ. ඉතින් ආවෙත් රනිල් ලෝකට ආපු වැඩේ එක බිඳුවක්වත් කරලා නැහැ. ආර්ථිකය සම්බන්ධයෙන් විපක්ෂයේ එල්ල කරන චෝදනා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පළ කළේ මෙවන් අදහසක්. विपक्ष नायक वर्तमान कुमार दिशानायक ये विपक्ष कीपे रट बार गंटोटा मे राजपक्ष हिट जनाधिपत्युमा नम निर्भीत रट बार रनिल विक्रमसिंह वर्तमान जनाधिपत्युमा ये तरम खड़ावटी रट तिमुड़ी हम पेम गम ये खड़ावटी रट अवृद्ध का कोम एक वर करे अय्ये फलवीन वारे देवनी वारे कोंदेसी दानवे मेरे सुलू कालिया हरी देवनी वारे बाधी विपक्ष पड़ी पड़ी अड़पाड़ी कथा करेंदा रट बार मेवा कर वर्तमान नायक आट दुस्की की आवेदन का पास हुई යෝජිත විදුලි බිල වැඩිවීම සිදු වූ ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල සහිත රට බවට පත්වන බව බලශක්ති විශේෂඥ තිලක්සේමලාපිටිය මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල සහිත රටවල් අතර තෙවන ස්ථානයේ පසුවන බවයි. විදුලි නිෂ්පාදන මිල අවම කිරීම සඳහා කඩිනමින් නව ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු බව බලශක්ති විශේෂඥ තිලක් සීමලාපිටිය මහතා පවසනවා. ලංකාවේ අද විදුලි මිල විදුලි ඒකකයකට රුපියල් 45ක් පමණ වෙනවා. අන්තර්ජාතික මට්ටමින් සලකා බැලුවොත් දකුණු ආසියාවෙත් අග්නිදිග ආසියාවෙත් විදුලි මිල වැඩිම රටවල් සංසන්දනය කළොත් ලංකාව ඉන්නේ තුන්වෙනි ස්ථානයේ. අපිට වඩා මිල වැඩි ෆිලිපීනය සහ සිංගප්පූරුව පමණයි. 122ක් විදුලි මිල වැඩි කරන්න යෝජනා කරලා තියෙන නිසා අපේ විදුලි මිල ඒ වැඩි කිරීම සිද්ධ කළොත් සිංගප්පූරුවේ විදුලි මිලට සමාන වෙනවා. ලංකාවේ සිද්ධ වෙලා තියෙන්නේ විදුලිය නිෂ්පාදන වියදම අඩු කිරීමට තියෙන සියලුම ක්‍රමවේද මග හැරලා ඩීසල් වලින් පමණක් අමතර විදුලිය ලබා ගැනීමේ ක්‍රමවේදය වසර 30ක් තිස්සේම ක්‍රියාත්මක වීම නිසායි. විදුලිය මිල අඩු කර ගැනීමට නම් රුපියල් 30ට වඩා අඩුවෙන් විදුලිය නිෂ්පාදනය කරන්න ඕන. ඒක ඉතාම සරලයි. विदुली गास्तु संशोधने संबंधेन श्रीलंका निदहस पक्षीय ज्येष्ठ उपसभापति महाचार्य रोहन लक्ष्मण पियदास महता मेसे अदहस पाल कला. महाजन उपयोगिता කොමිසම කිව්වා ලංකාවේ විදුලි බලය වැඩි කරනවා නම් ජනවාරි මාසෙ තමයි කරන්න කියලා. නමුත් මේ වෙනකොට IMF යෝජනාවේ අපට ආවරණය කරගන්න බැරි නිසා අරමුදල් හොයාගන්න බැරි නිසා දැන් ඊට පෙර මේ බදු සම්පාදනය කර ගැනීමට දරනවා වෑයමක්. මේ වන විටත් විදුලි බිල බරපතල ප්‍රශ්නයක්. ලංකාවේ විදුලි බිල වැඩි කිරීමේදී මහජන උපයෝගිතා කොමිසම ජනතාවගෙන් අදහස් විමසනවා කියලා. අදහස් විමසන්නම දෙයක් නැහැ. ඕනම මිනිහෙකුගෙන් ඕනම අඩු ආදායම්ලාභී අතිබහුතර බදු ගෙවන්නන්ගෙන් විදුලි බිල ගෙවන්නන්ගෙන් අහලා බලන්න විදුලි බිල උන්ට දරා ගන්න පුළුවන් කමක් නැහැ. මම නම් දන්නේ නැහැ කවදාවත්ම ඉතිහාසයේ මහජන උපයෝගිතා කොමිසම ඇවිල්ලා මේ ප්‍රශ්නේ ඇහුවද කියලා. මේක නිකන් ඇස් බැඳුම් මිනිසුන්ට කියන පුදු ප්‍රචාරකවාදී ක්‍රියාවන් විදියටයි අපි දකින්නේ. විදුලි බිල වැඩි කිරීම සඳහා ගෙනෙනු ලබන ඕනෑම යෝජනාවකට එරෙහිවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කළේ. महाजन उपयोगिता කොමිසම හැසිරෙන හදන විදිහ ගැනත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද ජනතාවගෙන් අහන්න යනවලු විදුලි බිල වැඩි කිරීම සම්බන්ධ. හැබැයි මහජනතාවගෙන් අහන්න ඕන නෑ. මහජනතාවගේ මේ අමාරුව ඕනම කෙනෙකුට තේරෙනවා. මේ බර සම්පූර්ණයෙන්ම මෙතෙක්කල් ජනතාව පිට තිබ්බේ යන්යම් වැරදි තීන්දුව සහ වැරදි කාරණා නිසා. විදුලි බල මණ්ඩලයේ අධික නාස්ති වියදම් සහ වෙනත් කාරණා නිසානේ. ඒ වගේම මිලදී ගැනීම වල දෝෂ සහිත භාවයන් ගනුදෙනු මේ සියල්ල එක්ක තමයි මිල වැඩිවීම මේ ආකාරයට සිද්ධ වෙමින් තියෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ මොන හේතුවක් නිසාවත් මිල වැඩි කරනවට කිසිම මිනිසෙක්ගෙන් අහුවායිත කැමැත්ත දෙන්නේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මහජන උපයෝගිතා කොමිසමට මේ වෙලාවේ කිසිදු යුතුයකමක් නැහැ. ජනතාව පිට බදුපර නැවත වතාවක් පවත්වන්නේ ජනතා විරෝධය තේනවා. ඒ වගේම ආණ්ඩුව ඇතුලේ වුණත් අපිට මේකට විරුද්ධ නොවී ඉන්න බෑ. ගෙනාවොත් 50ක් හරි යෝජනාවක් හරි ඒකට අපි විරුද්ධත් වෙනවා. ඒ වගේම මේක වහාම නවත්තන්න කියන කාරණාව අධිපතිතුමා ඇතුළු හැමෝගෙන් ඉල්ලනවා. නීති විරෝධී ගිනිය විසම්බන්ධෙන් සිදු කරන වැටලීම් අඩුවීම සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ පවතින ගැටලු හේතුවෙන් රට තුළ වෙඩි තැබීමේ සිද්ධීන් සහ ඝාතන ඉහළ ගොස් ඇති බව විද්වතුන් පවසනවා. අද දෙරණ කළ විමසීමකදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව සහ අපරාධ යුක්ති අධ්‍යනාංශයේ මහාචාර්ය නිරංජී විජේවර්ධන මහත්මිය මේ බව සඳහන් කළා. වැටලීම් බහුලව සිදු වුණ අතීත කාල සීමාවන් වල මේ අවියාවිද වගේ දේවල් බලපත්‍ර රහිතව ළඟ තබා ගැනීම පිළිබඳව පසු කාලීනව මේ වැටලීම් වල ඉතාම අඩු තත්ත්වයක් අපිට හඳුනගන්න පුළුවන්. මේ අවියාවිද පුද්ගලයන් අතර සංසරණය වීම නියාමනය කිරීම සඳහා රට ඇතුලේ යම්කිසි ආකාර වැඩපිළිවෙලක් නොතිබීම හේතු කොටගෙනත් මේ මිනීමැරීම් සඳහා භාවිතා කරන අවියාවිද මිනිසුන් අතර බය නැතුව සංසරණය වෙන තත්ත්වයක් අපිට හඳුනගන්න පුළුවන්. සාහසික අපරාධ සැලසුම් කරන පුද්ගලයන්ට අද වෙනකොට රට තුළ තියෙන නෛතික යාන්ත්‍රණය කාර්යක්ෂමයි කියන මතවාදය දැනিলা තියෙනවා. අපි දන්න කාරණයක් තමයි ඕනම අපරාධයකට ඒ අපරාධය කරන අපරාධකරුට ඒකට යොදවන පිරිවැය අඩු නම් ඒකෙන් ලැබෙන වාසිය වැඩි නම් සහ ඒකේ තියෙන අවදානම අඩු නම් අපරාධය තෝර ගන්න බව මම හිතන්නේ අපි මේ නිර්මාණය කරලා තියෙන ලාංකික සමාජය තුළ වෙන තත්ත්වයක්. කෙසේ වෙතත් රට තුළ සිදුවන පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා මෙවන විට පියවර රසක් ගෙන ඇති බවයි අධිකරණ හා බන්ධනාගාර කටයුතු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ. පාසුගිය කාලේ මේ රටේ තිබුණු අනාරක්ෂිත තත්ත්වය විශේෂයෙන්ම ආර්ථික වශයෙන් බිඳවැටීම සහ අරාජික තත්ත්වය තුල නිර්මාණය වෙච්ච පාතාල කණ්ඩායම් මේ පාතාල කණ්ඩායම් පෝෂණය වෙලා තියෙන්නේ විසමද්‍රව්‍ය ව්‍යාපාරය හරහා. ඉතින් ඒ අය අතර ඇති වෙන ගැටුම් විශාල වශයෙන් පහුගිය කාලේ වැඩි වෙලා තියෙනවා. අපි පොලිසිය මගින් මේ වළක්වා ගැනීම සඳහා මේ වන විටත් විශාල පියවරක් අරගෙන තියෙනවා. නුදුරු අනාගතයේදී මේ වළක්වා ගැනීමට හැකියාව ලැබේවි. නීති සංශෝධනයේ විශාල වශයෙන් සිද්ධ වෙනවා. ඉතිහාසයේ අවදාත් නොවු ආකාරයට හැබැයි මේ අපරාධ වළක්වා ගැනීම සඳහා අපිට අලුතෙන් නීති හදන්න හරි නීති සංශෝධනය කරන්න හරි උවමනාවක් නැහැ. තියෙන නීතිය ක්‍රියාත්මක කිරීම හොඳටම ප්‍රමාණවත්. අද දෙරණ කෙලිබිම ශ්‍රී ලංකාවේ සුපිරි බැඩ්මින්ටන් ක්‍රීඩක නිලෝක කරුණාරත්න ක්‍රීඩාවෙන් සමුගන්නා බව දැනුම් දී තිබෙනවා. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු මූලස්ථානයේ පැවති සාකච්ඡාවකදී නිලෝක කරුණාරත්න සිය සමුගැනීම නිවේදනය කර ඇති බවයි වාර්තා වන්නේ. නිලෝක කරුණාරත්න අවස්ථා 3කදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කර තිබෙනවා. එමෙන්ම ඔහු ජාත්‍යන්තර තරගාවලි කිහිපයකදීම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් රැසක් දිනා ගැනීමට සමත් වුණා. සිය සමුගැනීම සම්බන්ධයෙන් නිලෝක කරුණාරත්න මෙලෙස අදහස් පළ කළා. ශ්‍රී ලංකාව නියෝජනය කරා මම අවුරුදු 22ක් 2000 වර්ෂයේ ඉඳලා අවුරුදුමට වයස අවුරුදු 15 ඉඳලා ඉතින් ඔලිම්පික් තරඟ 3ක් ඒ වගේම කොමන්වෙල්ත් තරඟාවලි 6ක් ඒෂියන් ගේම්ස් 2ක් මම ගේම්ස් වශයෙන් අවුරුදු 4කට සැරයක් වෙන තරඟාවලි 11ක් මම ශ්‍රී ලංකාව නියෝජනය කළේ. ඒ වගේම අවුරුදු 22කට පසුව මම අද දිනේදී 2023 ඔක්තෝබර් 1 වෙනි දිනේදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු මූලස්ථානයේදී ලූසන් ස්විට්සර්ලන්ඩ් වලදී මම මගේ ක්‍රීඩා ජීවිතයට සමුදෙනවා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සමුදෙනවා. හදවතට එකඟව මගේ ක්‍රීඩා ජීවිතය මම සම්පූර්ණ කළ බව මම ඉතාමත්ම සතුටු වෙනවා. වගේම ඉතාමත් සතුටකින් සහ ඉතාමත්ම තෘප්තියකින් මම අද දිනේදී ජාත්‍යන්තර ක්‍රීඩා ජීවිතයට සමුදෙනවා. අද දෙරණ විදේශ පුවත්. ඉන්දියාවේ ඇෆ්ගනිස්තාන තානාපති කාර්යාලය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. රාජ්‍ය තාන්ත්‍රික සහාය නොලැබීම සහ පිරිස් සහ සම්පත් හිඟය හේතුවෙන් තානාපති කාර්යාලයේ මෙහෙයුම් කටයුතු සිදු කරගෙන යාමේදී මතුව ඇති දුෂ්කරතා හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි ඉන්දියාවේ ඇෆ්ගනිස්තාන තානාපති කාර්යාලය නිවේදනය කර ඇත්තේ. කෙසේ වෙතත් ඇෆ්ගනිස්තාන ජාතිකයන් වෙනුවෙන් කන්සියුලර් සේවා කටයුතු තවදුරටත් පවත්වාගෙන යාමට පියවර ගන්නා බව එම නිවේදනයෙන් සඳහන් කර තිබෙනවා. 2021 වසර ඇෆ්ගනිස්ථානයේ පාලනය ලබාගත් තලිබාන් රජය ඉන්දියාව විසින් පිළිගෙන නොමැති අතර කාබුල් නුවර පිහිටි ඉන්දියා තානාපතිකාරය මණ්ඩලයද මීට වසර 2කට පෙර ඉවත් කර ගැනුණා. නවදිල්ලෙහි පිහිටා තිබූ ඇෆ්ගනිස්ථාන තානාපති කාර්යාලය මේ දක්වා පවත්වාගෙන ගොස් ඇත්තේද ඇෆ්ගනිස්ථාන හිටපු ජනාධිපති අස්රෆ් ගානිගේ රජය විසින් ඉන්දියා රජයේ අනුමැතියෙන් පත් කරනු ලැබූ කාර්ය මණ්ඩලයක් විසින් බවද සඳහන්. අද දෙරණ ප්‍රවෘත්ති સમાප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය පස්සරු 6ට. අද දෙරණ පැයේ ප්‍රවෘත්ති ප්‍රකාශය පස්සරු 1ට බලාපොරොත්තු වන්න.